ඔන්න අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ SLT UK YouTube channel එකත් එක්ක ඉන්න අපේ යාළුවෝ හැමෝම. ඉතින් අද දවසේ ඔන්න ඔයාලා වෙනුවෙන් වැදගත් වීඩියෝ එකක් අරගෙන එලා තිනවා. මේක ගොඩක් අය මගෙන් ඉල්ලුවා මේ මොකද්ද කියලා කියන්න කියලා. ඉතින් එහෙනම් අද දවසේ ඔයාලට පැහැදිලි කරන්න යන්නේ කැනඩාවේ ජොබ් ඔෆර් එකක් ගන්න යනකොට ඒ වගේම මොන හරි රැකියාවක් ඔයගොල්ලෝ හොයනකොට ගොඩක් අවස්ථාවල ඔයාලට මේ එල්මියා කියන දේ අහන්න ලැබිලා ඇති. ඒ වගේ මේක රික්වෙස්ට් කරනවා කියන එක දැනගන්න ලැබිලා ඇති. ඉතින් ඒක නිසා ගොඩක් අයට රැකියාවක් හොයාගන්න ගැටලුව තියෙනවා. ඉතින් මේක නිසා අද දවසේ අපි මාතෘකාව කරගන්නේ මේ එල්මියා කියන්නේ මොකක්ද කියලා. ඉතින් කැනඩාවට තියෙන අධික ඉල්ලුම නිසා ගොඩක් හොරු මේ වෙනකොට බිහි වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා රැකියාව ලබා දෙනවා කියලා පුද්ගලයන් රවට්ටන, ඒ වගේම මේ එල්මියා අරන් දෙනවා කියලා වංචා කරන මෙන්න මේ අය නිසා ගොඩක් අය අසරණ වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි අද වීඩියෝ එකේ මේ දේවල්ට තේරුම් කරන්න මම උත්සාහ කරන්නේ. ඒතර වලට පුළුවන් මේ හොරුන්ගෙන් බේරිලා මොන හරි රැකියාවක් හොයා ගන්නවා නම් ඒ දේවල් වලට යමු වෙන. ඇයි මේ එල්මියා එකක් ඉල්ලන්නේ කියලා තමයි මුලින්ම බලන්න යන්නේ. හැමදේටම කලින් මතක් කරනවා, ඔයාලා අද නම් අපේ channel එකත් එක්ක එකතු වෙන්නේ අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම දකුණු පැත්තෙන් තියෙන bell button එක click කරලා තියාගත්තොත් අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට එසැනින් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න මතක් කරන්නත් එපා. ඒ වගේම අපේ Facebook group එකේ SLT UK official මේකත් එක්කත් එකතු වෙන්න ඔයාලා. එහෙනම් අපි බලමු මොකද්ද මේ එල්මියා කියන්නේ කියලා. එල්මියා කියන මේ අකුරු කීපයෙන් හඳුන්වන්නේ labor market impact assessment කියන එක. එතකොට මෙන්න මේක තමයි මේ ගොඩක් අය එල්මියා නැත්නම් ලිමියා කියලාත් කියනවා. ඉතින් මේ එක එක විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ labor market impact assessment කියන දේ. මේක එක්තරා ආකාරයක ලියවිල්ලක්. ඔයගොල්ලෝ express entry හෝ job offer එකක් ගන්න උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන්ම මේක ඉල්ලනවා. ඔයාලට ගොඩක් වෙලාවට දකින්න ලැබිලා ඇති. මෙතනදී හැබැයි සමහර අවස්ථා තියෙනවා ඔයාලට මේ එල්මියා එකක් අවශ්‍ය නොවන අවස්ථා. ඉතින් ඒවත් මම ඔයාලට මෙතනදී පොඩ්ඩක් මතක් කරන්නම්. ගොඩක් වෙලාවට ඔයාලා PNP වැඩසටහනකට, ඒ වගේම පයිලට් වැඩසටහනකට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා නම් එතනදී සමහර වැඩසටහන් තියෙනවා ඔයාලගෙන් එල්මියා එකක් ඉල්ලන්නේ නැහැ. ඉතින් එහෙම වැඩසටහන් ගැන මම ඔයාලට කලින් කරලා තියෙනවා. එල්මියා එකක් අවශ්‍ය නොවන ඒවා. ඉතින් ඒ වගේ දේකට යමු වෙලා ඔයාලට එල්මියා එකක් අවශ්‍ය නොවන රැකියාවක් හොයාගන්නත් ඔයාලට පුළුවන්. ඊළඟ දේ තමයි මේ එල්මියා එකක් කීයක් වෙනවද? අපි සල්ලි කොච්චර ගෙවන්න ඕනද මේකට? හරි. මේකත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. හරි. මම මේ ප්‍රශ්නේ නිකන් ඔයාලගෙන් අහුවේ. ඔයාලා ගොඩක් අය මෙතනින් සල්ලි නාස්ති කරගත්ත තැනක් තමයි මේ එල්මියා එකකට ගෙවන්න ගිහිල්ලා. කියන්නේ මෙතනදී ඔයාලට සල්ලි දීලා එල්මියා එකක් ගන්න පුළුවන්ද කියලා ඔයාලා උත්සාහ කරලා බලන්න. ඔයාලට කිසිම වෙලාවක එල්මියා එකක් සල්ලි දීලා අරගන්න බැහැ. ඒ සඳහා මුදලක් ගෙවන්න තියෙනවා. නමුත් ඒක ඔයා නෙමෙයි, නැත්තම් මේ රැකියාවට අයදුම් කරන කෙනා නෙමෙයි මේක ගෙවන්නේ. ඒක එම්ප්ලොයර් විසින් තමයි ගෙවන්න ඕනේ. ඒක ගෙවන්නේ එයා එම්ප්ලොයර් විසින් රජයට ඒ මුදල් ගෙවන්න ඕනේ. ඒක මිසක ඔයාලට කවදාවත් රැකියා ඉල්ලුම් කරන පුද්ගලයා එල්මියා එකක් සඳහා සල්ලි ගෙවන්නේ නැහැ. ඒ වගේම සල්ලි දීලා ඔයාලට මේකක් ගන්න හැකියාවකුත් නැහැ. ඒකත් මම ඔයාලට ඇයි එහෙම බැරි කියලා ඉස්සරහට කියන්න. අපි දැන් ඊළඟට බලමු කවුද මේක දෙන්නේ. හරි, මේක ඔයාලට ලබා දෙන්නේ ESDC එකෙන්. ඒ කියන්නේ Employment and Social Development Canada කියන එකෙන් තමයි ඔයාලට මේක ලබා දෙන්නේ. ඉතින් මේ දේවල් රජයේ හරහා තමයි ගන්න තියෙන්නේ. නැත්නම් ඔයාලට වෙනම පෞද්ගලික අය මේ ඔයාලට ලබා දෙන්නේ නැහැ. ඉතින් අනිත් දේ තමයි ඔයාලා බලනව ඇති ඇයි මේ එල්මියා එකක් ලබා දෙන්නේ කියලා. ඇයි කාටවත් මේ එල්මියා එකක් ඕනේ කියලා එල්මියා එකක් හරහා කෙනෙක්ව කැනඩාවට අරගන්නේ ඇයි කියලා ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති. හරි, ඒකටත් හේතුව මම මෙතනදි කියන්න. මේක ලබා දෙන්නේ ඔයා සේවයට ඇප්ලයි කරනවා නම් ඔයාට නෙමෙයි මේ එල්මියා එක ලබා දෙන්නේ. මේක ලබා දෙන්නේ යම් කිසි තනතුරකට. උදාහරණයකට ඔයා යම් කිසි තනතුරකට ඉල්ලුම් කරනවා. ඒ තනතුර වෙනුවෙන් තමයි මෙන්න මේ එල්මියා එකක් ඒගොල්ලෝ නිකුත් කරන්නේ. මෙතනදි වෙන්නේ වෙනත් රටක ඉඳලා කෙනෙක් රැකියාවක් ඉල්ල ගන්නවා නම් කැනඩාවේදී ඒ හේතුව නිසාවෙන් කැනඩාව තුල ඉන්න රැකියා විරහිත කෙනෙකුට හෝ රැකියාව කරන කෙනෙකුට යම් කිසි බලපෑමක් වෙනවද, එයා නිසා එයාට රැකියාවක් ලබා ගැනීමට තියෙන අවස්ථාව අඩු වෙනවද කියන එක බලන්න තමයි මේ එල්මියා එක කරහා කෙරෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා රැකියාවක් අයදුම් කරලා කැනඩාවට එද්දී තවත් කැනඩාව වින කෙනෙකුට රැකියාවක් ලබා ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා නම් ඔයාට එල්මියා එකක් ලබා ගැනීමේ හැකියාව නැහැ. ඒක වලට තියෙනවා ඇති රැකියාවට තමයි එල්මියා එකක් ලබා දෙන්නේ, නමුත් රැකියාව ඉල්ලන කෙනාට නෙමෙයි. ඒක නිසා ඔයාලා ඒක ගැනත් අනිවාර්යයෙන් මතක තියාගන්න. මේ හොරු ඔයාලව එක එක විදිහට රවට්ටන්න උත්සාහ කරයි, වටෙන් ගොඩින් එක එක දේවල් කියලා. ඉතින් මම ඔයාලට කියවනේ මේක ඔයා වෙනුවෙන් නෙමෙයි, අදාළ තනතුරක් ගැන මේක ලැබෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඔයාලට මේක වර්ක් පර්මිට් එකක් 100%ක් ෂුවර් කරලා තියාගන්න බෑ. මොනම හේතුවකින්වත් ඔයාලට මේක අනිවාර්යයෙන්ම ලැබෙයි කියලා. ඒක නිසා යම් කිසි තනතුරක රැකියාවක් තියනවා කියලා දෙන ලියවිල්ලක් මිසක් මේ එල්මියා කියලා කියන්නේ වර්ක් පර්මිට් එකක් නෙමෙයි. ඒක ගැනත් හොඳට මතක තියාගන්න. ඔයාලට එල්මියා හම්බුණා කියලා ජොබ් ඔෆර් එක නැත්තම් වර්ක් පර්මිට් එක හම්බ වෙන්නේ නැහැ. ගොඩක් අය මෙන්න මේ දේවල් පටලගෙන ඉන්නවා. ඒක නිසා තමයි මෙතනදී මම පොඩ්ඩක් ඒව ඔයාලට ලිහිල් කරලා දෙන්න උත්සාහ කරේ. ඔෆිෂියල් වෙබ්සයිට් වලින් අරගත්ත තොරතුරු වලින් තමයි ඔයාලට මම මේ දේවල් කියන්නේ. නැතුව මම කිසිම වෙලාවක ඉමිග්‍රේෂන් කන්සල්ටන් කෙනෙක්වත් එහෙම නැත්තම් වෙනත් මොනවා හරි රැකියාව ලබා දෙන බ්‍රෝකර් කෙනෙක්වත් මේ කිසිම දෙයක් නෙමෙයි
එක නිසා ඔයාලා මේ මම මේ කියන දේවල් මැත්තේම ඔයගොල්ලෝගේ අලග තීරණ එකතු කරගන්න එපා. ඔයාලත් උත්සාහ කරලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේම මොන හරි දෙයක් කවුරු හරි එල්මියා දෙනවා කියලා කිව්වොත් කපයින්ම හා කියලා යන්න ලෑස්ති වෙන්න එපා. පොඩ්ඩක් ඒක ගැන අධ්‍යයනයක් කරන්න. ඉතින් ඒ වගේ අපි හන ඉස්සරහට ගිහලා බලුවොත් එහෙම තවත් ගැටලුවක් තමයි මේ එල්මියා එක අනිවාර්ය දෙයක්ද? ඒ කියන්නේ රැකියාවක් ගන්න නම් එල්මියා ඕනමද නැහැ. මම වලට කලින්ත් කිව්වේ රැකියාවක් සඳහා එල්මියා අවශ්‍ය නොවන අවස්ථාවක් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ යම් කිසි මොන හරි විශේෂිත PNP වැඩසටහනක් එහෙම නැත්නම් පයිලට් වැඩසටහනක් හරහා වලට එල්මියා එක අවශ්‍ය නැතෝ යන්න හැකියාව තියෙන වෙලාවල් තියෙනවා. ඒක නිසා ඒක ගැනත් කල්පනාවෙන් ඉන්න. ඊළඟට මේක කොහොමද ලබා දෙන්නේ? කොහොමද මම ගන්නෙ? හරි. ඒක ගැනත් මම මෙතනදී කියන්නම්. හරි. මේක වෙන්නේ මෙහෙමයි. මොනවා හරි ආයතනයකට රැකියාව සඳහා කෙනෙකු පිටින් ගන්න අවශ්‍ය නැ වෙනත් රටකින් ගන්න අවශ්‍යයි නම් ඒ වෙනුවෙන් ඔවුන්ට කැනඩාව තුල කිසිම සුදුස්සෙක් හොයාගන්න බැහැ කියලා ඔප්පු කරන්න වෙනවා USDC එකට. එතකොට ඒගොල්ලන්ට මේ විදිහට යාලා ඔප්පු කරන්න නම් යාලට සිද්ධ වෙනවා ඉන්ටර්විව් එකක් තියලා අදාළ පුරප්පාඩු වෙනුවෙන් කට්ටිය අරගෙන බලන්න ඕනේ යාලට සුදුසුකම් තියනවද කියලා බලන්න ඕනේ. එහෙම බැරි වෙනවා කියලා යාලා ඔප්පු කරන්න ඕනේ. ඒ වගේම යාලට පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් කරලා TV ඇඩ්වර්ටයිස්මන්ට් වෙන මොන හරි ලීෆ්ලට් වගේ මොන හරි කරලා එයාලට මේ හැම දෙයකින්ම කිසිම සුදුස්සෙක් කැනඩාව තුලින් හොයාගන්න බැහැ කියලා ඔප්පු කරන්න වෙනවා. ඔයාලට මෙතනදී ඔයාලට අනිවාර්යෙන් දෙයක් කල්පනා වෙන්න ඇති. මෙච්චර ලොකු රටක මෙච්චර දේවල් කරලා ඔයාලට කෙනෙක් හොයාගන්න බැරිද කියලා. හරි. ඔයාලට ඒක අනිවාර්යෙන් හිතච්ච එක සාධාරණයි. ඔව්. කැනඩාව තුලින් කෙනෙක් හොයාගන්න බැරි වෙන එක ඇත්තටම හරිම අමාරු වැඩක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එයාලට ඒ රැකියාව කැනඩාව තුලින්ම හොයාගන්න පුළුවන්. නමුත් බැරි නෑ. පිටින් අරගත්ත අවස්ථා ඕන තරම් තියෙනවා. ඒක නිසා තමයි මම ඔයාලට මේක මතක් කරන්නේ. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ කොහොම හරි කරලා ඔප්පු කරගත්තොත් එහෙම කිසිම කෙනෙකු කැනඩාවෙන් එයාලට හොයාගන්න බැරි වුණා කියලා අන්න ඒකට එයාලට අවස්ථාව තියෙනවා. දැන් ඉස්සරහට එල්මියා වැඩ කටයුතු කරගෙන යන්න. හැබැයි ඒ සඳහා එයාලට ලොකු මුදලක් රජයට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ මුදල ගෙවලා තමයි පිටින් කෙනෙක් ගන්න ඕනේ. ඒ වගේම රජය විසින් මේ සියලුම දේවල් ඒගොල්ලෝ කලින් ඉන්ටර්විව් තිබ්බද, ලීෆ්ලට් දැම්මද, ඇඩ්වර්ටයිස්මන්ට් කරාද මේ හැමදේම ඔෆිෂියලි ඒගොල්ලෝ චෙක් කරනවා. චෙක් කරලා තමයි අදාළ ආයතනයට එල්මියා එකක් ලබා දෙන්න ඒගොල්ලෝ අවස්ථාව දෙන්නේ. ඉතින් එහෙම ලබා දුන්නොත් තමයි ඒක හරහා කෙනෙකු රැකියාවට ඒගොල්ලන්ට බඳව ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති මිනිස්සු කියන විදිහට එල්මියා දෙන්න බෑ. ඉතින් ඒ වගේ මේ කියන අයට කරලා දෙන්න හැකියාවකුත් මෙතන නෑ. මොකද වෙනත් තර්ඩ් පාටි පුද්ගලයෙකුට ඇවිල්ලා මේ එල්මියා එකක් කරගන්න හැකියාව නෑ. ඉතින් ඒක නිසා මේක රජය විසින් කරන දෙයක්. විශාල මුදලක් ඒ සඳහා අදාළ ආයතන ගෙවන්න ඕනේ. ඉතින් මේ හැමදේම මේක එකතුවක් විදිහට තමයි එල්මියා එක ලැබෙන්නේ. නැතුව කිසිම කෙනෙකුට එක පෞද්ගලික වශයෙන් අරගෙන මට පුළුවන් මම අරන් දෙන්නම් කියලා දෙන්න හැකියාව නැහැ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ කවදා හරි දවසකදී මේ වගේ තරව කරවෙක් ඇවිල්ලා ඔයාලට එල්මියා එකක් අරන් දෙන්නම් මෙන්න මේ පොඩි මුදලම් පිට ගෙවන්න. එතකොට ඔයාලට ජොබ් එකක් අරන් දෙන්නම්, ජොබ් ඔෆර් එකක් අරන් දෙන්නම්. කිසි ගැටලුවක් එන්නේ නැහැ ඔයාලට කැනඩා යන්න පුළුවන් කියලා කවුරු හරි ඇවිල්ලා ඔයාලට ලොකු දේශනාවක් දෙන්න උත්සාහ කරොත් ඔයාලා පොඩ්ඩක් මෙන්න මේ දේවල් එයාගෙන් අහලා බලන්න. මේක කොහොමද කරගත්තේ කියලා පොඩ්ඩක් අහලා බලන්න. අනිවාර්යෙන් මිනිහා ඉන්නවද දුවනවද කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලට මම හිතනවා අනිවාර්යෙන් පැහැදිලි වෙන්න ඇති කැනඩාවෙන් රැකියාවක් හොයාගන්නකොට මේ එල්මියා එක අවශ්‍ය වෙන්නේ ඇයි, කොහොමද මේ එල්මියා එක ගන්නෙ, මොකද්ද මේකේ සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම පුළුවන් විදිහට ඒකටත් ඔයාලගේ ගැටලුව විසඳන්න උත්සාහ කරන්නම්. ඒ වගේම අද දවසේ වීඩියෝ එක නම් ඔයාලට වටිනවා කියලා මම හිතනවා. එහෙම වටිනවා නම් අනිවාර්යෙන් ඔයාලා ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න තවත් කෙනෙකුට මේක බලන්න. ඒ වගේම අදහස් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එකේ දාන්න. එහෙනම් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා දකුණු පැත්තේ bell icon එකක් click කරලා තියාගන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.